අයබුවන් අදත් මේ ඇරඹෙන්නේ සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය ප්‍රථමෙන් දකිමු ප්‍රවෘත්තේ සිරස්තල. බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයාගේ ගුණ අනුස්මරණය කෙරේ. සුදනමින කියන පුවත්පත පැහැදිලිවම කියනවා ඒ කොඩිය නිර්මාණය කළේ කරොලිස් පූජිත ගුණවර්ධන මැතිතුමා තමයි කියලා. පකිස්ථානයෙන් මෙරටට වැඩම කර වූ සර්මජ්ජධාතුන් වහන්සේ අනුරාධපුරයට. වසර 50ක් කෞතුක වස්තුන් එක් රැස්කොට විහාරස්ථානයක නිර්මාණය කළ කෞතුකාගාරයක්. කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහේ තමන් ගාව තිබෙන පෞරාණික වස්තු පරිත්‍යාග කරන්න හරි එහෙම නැත්නම් අලෙවි කරන්න හරි කට පුළුවන් ඒවා අරගෙන මේ කෞතුකාගාරය තැන්පත් කරලා අපි අනාගත පරපුරු දැනගැනීම සඳහා අනාගත පරපුරට තාමත්ම අවශ්‍ය කරන දැනුම සඳහා සංරක්ෂණය කරලා තියන්නට පුළුවන්කම තිබෙනවා. කැලණිය වනවාසල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ආශ්‍රිත පෞරාණික සිතුවම් සංරක්ෂණය කර දෙන්නයි විහාරාධිපති හිමියෝ ඉල්ලති. අපේ විහාරස්ථානයේ මේ විහාර මන්දිරයේ චිත්‍ර ටික ඒ පිළිම ටික නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. ඉතාමත් වටිනා පින්කමක් ලෙස මම මතක් කරනවා. තායිලන්තේ වට් ප්‍රාදැට් ඩොයි විහාරස්ථානයේ ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලකට සැලසුම්. තවත් වසර 7කින් මුහුදේ අපද්‍රව්‍ය දෙගුණ වීමේ අවධානම. මෙරටදී ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය ප්‍රථම වරට ඔසවා 133 වසරක් ගත වී තිබේ. ඊට සමගාමීව වර්තමාන බෞද්ධ කොඩියේ නිර්මාතෘ කරොලිස් පූජිත ගුණවර්ධන මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් පසුගියදා පැවැත්වෙන. ප්‍රථම වරට ෂඩ්වර්ණ බෞද්ධ කොඩියේ මෙරටදී ඔසවන ලැබුවේ 1885 වර්ෂයේ අප්‍රේල් මස 28 වෙනිදාටයේදී තිබුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී. එම වර්ෂයේ වෙසක් උත්සවය අතිසාර්ථකව පැවැත්වීම සඳහා පුත්කලයන් දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුවේ ලේකම් ධූරයේ හෙබවූ කරොලිස් පූජිත ගුණවර්ධන මහතා වර්තමාන බෞද්ධ කොඩියේ නිර්මාපකයා ලෙස පශ්චාත් කාලීන ලේඛනවල සඳහන් වේ. මාතර වල්ගම බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී පැවැත්වූ එතුමන්ගේ ගුණානුස්මරණ උත්සවය වල්ගම බෝධිරුක්කාරාම විහාරාධිපති පූජ්‍යපාද විල්පිට සුධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් පැවැත්වින. මේ අතර බෞද්ධ ජනතාව ඒකරාශී කරන සංකේතය බෞද්ධ කොඩිය බවත් බෞද්ධ කොඩියට හිමි විය යුතු නිසි ගෞරවය ලබා දීමට නම් බෞද්ධ කොඩියේ ඉතිහාසය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පවසයි. 1815 උඩරට ගිවිසුමෙන් මුළු රටම යටත් විජිතයක් බවට පත්වීමත් එක්ක අබෞද්ධ නායකයෙක් රටේ නායකත්වයට පත්වීම, ඒ වගේම බ්‍රිතාන්‍ය කිරීටයට මුළු රටම යටත්වීම, බ්‍රිතාන්‍ය ධජය ලංකාවේ ධජය විදියට පිළිගැනීම, මේ කාරණාවලදී රටේ බෞද්ධ ජනතාවට පත්වුණා එක්තරා අසරණ තත්ත්වයකට. අපිට කියලා එක්සයසත් වෙන්න එකතු වෙන්න කොඩියක් නෑ නේද කියලා. මොකද රටක ශක්තිය, රටක එකමුතු බව, ජනතාවකගේ මේ සියල්ලම ඒකරාශී වෙන්නේ කොඩියක් වටා. බෞද්ධ කොඩියක අවශ්‍යතාවය ඇති වුණේ රටේ බෞද්ධකමයි රාජ්‍යත්වයයි වෙන්වීම තුළ. අවුරුදු දහස් ගානක් තිබුණු බෞද්ධ සංස්කෘතියට මෙන්න මේ එල්ල වෙච්චි ප්‍රහාරත් එක්ක බෞද්ධ ජනතාව බලවත් කම්පනයට සහ අසරණත්වයට පත් වුණා. ඒ වෙලාවේ තමයි රටේ හිටපු බෞද්ධ නායකයෝ ඒකරාශී වෙලා බෞද්ධ ආරක්ෂක සභාව පිහිටවාගෙන බෞද්ධයන් වශයෙන් අපිට ආරක්ෂා වෙන්න, අපිට එක්සේසත් වෙන්න අවශ්‍යයි කියන හැඟීම ඇති වුණේ මේ කොඩිය නිර්මාණය කිරීමේදී විවිධ අයගේ අදහස් එන්න ඇති. නමුත් සුදනමින කියන පුවත්පත පැහැදිලිවම කියනවා ඒ කොඩිය නිර්මාණය කළේ කරොලිස් පූජිත ගුණවර්ධන මැතිතුමා තමයි කියලා.
රජතුමා නිර්මාණය කරපු බෞද්ධ කොඩියේ දිගපල්ල වෙනස් කළ ප්‍රතිනිර්මාණය කිරීම මතින් වල්කොට්තුමා ඒක ලෝකයට අරන් ගියා. අද ලෝකයේ බෞද්ධ රටවල් වල ඒක භාවිතා වෙනවා. බෞද්ධ කොඩිය අද භාවිතා කරනවා. හැබැයි කනගාටුවට කාරණේ තියෙන්නේ අපේ රටේ බෞද්ධ කොඩියට නිසි ගෞරවය ලැබෙනවද කියන එක. මොකද විශේෂයෙන්ම වෙසක් දිනවල තමයි බෞද්ධ කොඩිය විශේෂයෙන්ම අවභාවිතයට ලක් වෙන්නේ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. මොකද සමහරලාවට අපේ දන්සැල් ඒක සංගීත සාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. මේ හැමතැනම වාහනේ නවත්ත ගන්නත් බෞද්ධ කොඩිය තමයි තියෙන්නේ. සමහරු බෞද්ධ කොඩිය ඇඟේ ඔතාගෙන තමයි මේ උත්සවය පවත්වන්නේ. ඒ නිසායි බෞද්ධ කොඩිය කියන එක අපේ බෞද්ධ නායකත්වයේ සංකේතයේ විදිහට නිසි ගෞරවේ දීලා ඒ කටයුත්ත කරන්න නම් මම හිතන්නේ මේ වාගේ මේකේ ඉතිහාසය පිළිබඳව මේ රටේ පාසල් දරුවන්ට පවා මේකේ සත්‍යය ගියොත් තමයි ගෞරවය ඇති වෙන්නේ. රජයේ ඉල්ලීම පරිදි බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා මෙරටට වැඩම කර වූ සර්වඥධාතුන් වහන්සේ අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන වෙත වැඩම කරවින. වෙසක් පොහෝ දිනයට සමගාමීව බුද්ධ රශ්මි වෙසක් කලාපය වෙනුවෙන් මෙරටට වැඩම කළ සර්වඥධාතුන් වහන්සේ අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන වෙත වැඩම කරනු ලැබීය. සාරානන්ද මහපිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද අටබාගේ විමලඥාන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ. හෙට දිනේ දක්වා මෙම විහාරස්ථානයේදී සර්වඥ ධාතුන් වහන්සේ ජනතාව වෙනුවෙන් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. ගල්ල ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද විහාරස්ථානයේ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත. වසර 50ක් පුරා ඒකරාශී කළ ඉපැරණි කෞතුක වස්තුන් රැසකින් මෙම කෞතුකාගාරය සමන්විතයි. ගාල්ල ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද වලතර සෝභිත නායක ස්වාමින් වහන්සේ වසර 50ක් පුරා ඉපැරණි කෞතුක වස්තුන් ඒකරාශී කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කොට ඇත. විවිධ රටවල පෞරාණික බුද්ධ ප්‍රතිමා, පුස්කොළ බොත් ග්‍රැමෆෝන් යන්ත්‍ර ආදී ඉපැරණි කෞතුක වස්තු රැසක් මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ. මේ විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ රාශියක් තිබෙන කෞතුක භාණ්ඩ. ඒ අතරතුරට මම පොඩි කාලෙන්දල එක්කාසු කරපු ඉතාමත්ම වටිනා කෞතුක භාණ්ඩ රාශියක් තැන්පත් කළ නව කෞතුකාගාරයක් මම ගොඩනගලා තියෙනවා. මේ කෞතුකාගාරයේ ඉපැරණි ග්‍රැමෆෝන් විශාල ප්‍රමාණයක්, ඒ වගේම තැටි 10,000ක් පරණ තැටි, ඒ වගේම පරණ කැමරා වර්ග, විශේෂයෙන් චිත්‍රපටි ආරම්භයේ ඉඳලාම පාවිච්චි කළ මැෂින් මිලිමීටර් 35, 16, 8 ආදී වශයෙන් ඒ මුල් කාලේ ඉඳලා පාවිච්චි කරපු චිත්‍රපටි මැෂින් මාගාව විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඊට අමතරව විහාරස්ථාන තිබුණ පෞරාණික පුස්කොළ පොත්, පෞරාණික භාණ්ඩ, පැරණි කාසි විශාල ප්‍රමාණයක් මේ කෞතුකාගාරය මහජනතාවගේ අවබෝධය සඳහා දැක ගැනීම සඳහා සංරක්ෂණය කරලා ඉතාමත්ම විධිමත් තැන්පත් කළ තිබෙනවා. ඉතින් විදේශීන් පවා දැන් මේ ආරංචිය දැනගෙන මේ විහාරස්ථානයට මේ කෞතුක භාණ්ඩ නැරඹීම සඳහා නිරන්තරයෙන් පෙමිණෙනවා. ඉතින් අපේ රටට ඒ ගෞරවයක්. තවදුරටත් ඉදිරි කාලයේදීත් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහේ තමන් ගාව තිබෙන පෞරාණික වස්තු පරිත්‍යාග කරන්න හරි එමෙතනාල විතරන්න හරි කටපුල්ලම් ඒවා අරගෙන මේ කෞතුකාගාරය දැන් පත් කරලා අපි අනාගත පරපුර දැනගැනීම සඳහා අනාගත පරපුරට තාමත්ම අවශ්‍ය කරන දැනුම සඳහා සංරක්ෂණය කළ තියෙන කටපුල්ලම්කම තිබෙනවා. ඉතින් මම සතුටු වෙනවා මේ විදිහ කෞතුකාගාරයක් ඉදි කරන්නට මට අවස්ථාව ලැබීම පිළිබඳව. අයියම්මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? මේක කීව ගන්න පේන්නේ නෑ පුතා. කන්නඩිය ගෙදර දාලා ඇවිල්ලා. ඒකන කමක් නෑ අම්මේ. මම මේක පුරවලා දෙන්න. බොහොම පිං. පුතා මාව අඳුරනවද? ඔව්. මටත් තම්මා වගේම අම්මා කෙනෙක් ඉන්නවා. ඔබේම මව හෝ පියායයි සිතා වැඩිහිටියන්ට සලකමු. ලංකා බැංකුවේ ජේෂ්ඨ පුරවැසිකිනුම.
බෞද්ධයා මාධ්‍යාලය සෑම මසකම දෙවන ඉරිදාදිනයේදී දෙල්කොට නාරංවිල ශ්‍රී සම්බෝධී ගුණරත්න සදහම් සෙවන පරිශ්‍රයේ පවත්වන භාවනා වැඩසටහන එළඹෙන 13 වන ඉරිදා පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පූජ්‍යපාද ගම්පහ පාසාදික ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි. ඒ සඳහා ඔබ සැමට එක්විය හැකි. ඒ පුවතත් සමගින් රටවටා සිට වූ පුවත් දකිමු දැන්. කැලණිය දිප්පිටි ගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ ඉදිකලේ රන්වැට විවෘත කොට වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ පින්කමක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වින විහාරාධිපති පූජ්‍යපාද ඇල්ලලගොඩ නන්දරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය සංවිධාන කර තිබින. දෙල්ගොඩ උඩුපිල උතුරු එක්සත් අන්‍යෝන්‍යාධාර සහ සුබසාධක සමිතිය මගින් සංවිධාන කළ වෙසක් බැතිගී සරණිය පසුගියදා පැවැත්වින. කැලණිය වනවාසල ශ්‍රී සුධර්මාරාම විහාරය වර්ෂ 100කට අධික කෝට්ටේ යුගයට අයත් විහාරස්ථානයකි. එහි සිතුවම් මේ වන විට විනාශ මුඛයට යමින් පවතින බව වාර්තාවේ. විහාරාධිපති පූජ්‍යපාද නිල්බඹ සෝභිත ස්වාමින් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම විහාරස්ථානයේ බිතු සිතුවම් සංරක්ෂණයට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දෙන ලෙසයි. ක්‍රියාවලිය අපට සිදු කරන්න පුළුවන්කමක් තියෙන්නේ අපේ බෞද්ධ ජනතාවගේ මහා ධෛර්යය කැපවීම මත පමණයි. ඒ වෙනුවෙන් මම ඉතාමත් කරුණාවෙන් සහ සානුකම්පිතව සීල් වෙනාටම මම පතන් කරනවා කියලා. අපේ විහාරස්ථානයේ මේ විහාර මන්දිරයේ චිත්‍ර ටික ඒ පිළිම ටික නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. ඉතාමත් වටිනා පින්කමක් ලෙස මම මේලායි මතක් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 17,500ක් පමණ වාර්තා වී ඇති බවයි. මේ අතර ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මතුරුවන් බෝවීමට අවධානමක් ඇති බැවින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් පමණ ඒ පිළිබඳව සොයා බලා මතුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරගන්නා ලෙසට ජාතික ඩෙංගු මර්ධන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සුසන් දේශපාලන විකාශයෙන් දැන් අවධානය විදෙස් පුවත් වෙත. තායිලන්තයේ වට් ප්‍රා දැට් ඩෝයි විහාරස්ථානය ආශ්‍රිත සංචාරක ආකර්ෂණය නංවාලීම උදෙසා තායිලන්ත රජය කටයුතු සැලසුම් කර තිබේ. තායිලන්තයේ චයක් ප්‍රාන්තයේ පිහිටි වට් ප්‍රා දැට් ඩෝයි බෞද්ධ විහාරස්ථානය සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති විහාරස්ථානයකි. 1935 වසරේදී ඉදිකරන ලද මෙම විහාරස්ථානය ස්තූප සහ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇතුළු විහාරාංගයන් රැසකින් සමන්විත වේ. තායිලන්තයේ ආකර්ෂණීයම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන මෙම විහාරස්ථානය ආශ්‍රිත සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තායිලන්ත රජය සඳහන් කර ඇත. 2025 වර්ෂයේදී සාගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය දෙගුණ වීමේ අවධානමක් පිළිබඳව අධ්‍යයනයකින් හෙළිව ඇත. වසරක් පස්සා ටොන් මිලියන 8ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වන අතර වසර 2025 වන විට සාගරයේ පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 250 දක්වා දෙගුණයකින් ඉහළ යා හැකි බව නව අධ්‍යයනයකින් හෙළිව තිබේ. සභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති එම අධ්‍යන වාර්තාවට අනුව මෙලෙස සාගරය අපිරිසිදුව හොත් විවිධ රසායනිකයන් සාගරයට එක්වී එය සාගර ජීවීන්ට මෙන්ම මිනිසාටද අහිතකර තත්ත්වයක් ඇති කරනු ඇති බව අධ්‍යනය සිදු කළ විද්‍යාඥයෝ පෙන්වා දෙති. සාගරයේ දැනටමත් ටොන් මිලියන 150ක් පමණ වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් දූෂණයට ලක්වී ඇති බවද අධ්‍යන වාර්තාවේ සඳහන් කොට ඇත. එත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.